සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සදැහැති කාරුණික පින්වත්නි, අදත් පින්වත් ඔබ හිරු ටීවී සමාජ සංගායනා ධර්මනුශාසනාව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන දවස. උදේ පාන්දරම ටීවී එක දාලා පිරිත් ටික අහලා, කවි බණ අහලා, නිබන්ධව ශ්‍රවණය කරන ධර්මනුශාසනාවක් වෙලා තියෙනවා අපේ අය මේ සමාජ සංගායනා ධර්මනුශාසනාව. මේ දේශනා මාලාවේ වැදගත්කම මම දකින්නේ මෙන්න මේ විදිහට. සෑමදාම මේ දේශනා පවත්වනවා විවිධ මාතෘකා වශයෙන්. පින්වත් ඔබට කොච්චර වටිනවද විවිධ මාතෘකා ඔස්සේ, සූත්‍ර කාණ්ඩයන් ඔස්සේ, විවිධ සමාජීය කරුණු ඔස්සේ මේ වගේ දේශනා ශ්‍රවණය කරන්ට ලැබීම. ඒක පින්වත් ඔබ භාග්‍යයක් කොට සලකන්නට ඕන. ඒක භාග්‍යවන්ත කරණාවක් බවට පත්වෙන්න නම්, ඒකට තව වටිනාකමක් ලැබෙන්න නම් අපේ අය මේ දේශනාව ශ්‍රවණය කරන වගේම ජීවිතේට මේ ධර්ම කාරණා ඇතුළත් කරගෙන තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න ඕන. එතකොට තමයි මේකේ ප්‍රතිඵලය, මේකේ වටිනාකම දැනෙන්නේ. එතකොට තමයි මේ සමාජයට ඉතාම හොඳ මිනිස්සු බිහි වෙන්නේ. දැන් අර ගජමුතු තියෙන ඇත්තු අඩුයි කිව්වා වගේ, කොච්චර ගස් තිබුණත් සඳුන් ගස් අඩුයි කිව්වා වගේ නේද? අපේ සමාජයේ කොච්චර මිනිස්සු හිටියත් බලන බලන තැන මිනිස්සු. හැබැයි ඔය ගොඩේ කීයෙන් කී දෙනාද බොහෝම ගුණවත් ගුණයහපත් මිනිස්සු ඉන්නේ? හැමෝම ගුණවත් නැහැ, හැමෝම සිල්වතුත් නැහැ. සමහර සිල්වත් අය ගුණවත් නැහැ, ගුණවත් අය සිල්වත් නැහැ. ඉතින් බලන්න, කොච්චර මිනිස්සු හිටියත් සීලවන්ත ගුණවන්ත මිනිස්සු හොයා ගන්නවා කියන එක කලුනික හොයන්න වගේ. අපිට බැලූ බැලුවත් මිනිස්සු පේනවා වගේ, බැලූ බැලුවත් ඉන්න මිනිස්සු හොඳ වෙන්න ඕන. අනිකාගේ දුක හඳුනන, කාටත් උදව් කරන, තමන්ගේ දියුණුව වගේ අනිකාගේ දියුණුව ප්‍රාර්ථනා කරන මිනිස්සු, කාට හරි කරදරයක් වුණාම පැනලා ඉදිරිපත් වෙන මිනිස්සු, ඒ වගේ තමයි අපිට ඕන. එහෙම නැත්නම් පැන පැන හොරකම් කරන මිනිස්සේ කරදරයට වැටුණාම තවත් පහර දෙන්න වට්ටන්න හදන මිනිස්සෙගේ දියුණුව බලාගෙන ඉන්න බැරුව අපහාස කරන, දියුණුවට පත් වෙනකොට කකුලෙන් අදින, තමන්ගේ උන් උනත් හැදෙනවට කැමති නැතුව ඉන්න, ඒ වගේ මිනිස්සු නෙවෙයි අපේ මේ සමාජයට ඕන. බැලූ බැලුවත් මිනිස්සු ඉන්නවා, එතන ගුණවන්තයෝ සීලවන්තයෝ අඩුයි. හැබැයි අපිට ඕනේ හැම තැනම ගුණවන්තයෝ සීලවන්තයෝ ඉන්නවා දකින්න. බලන්න සමාජයේ කොච්චර වටිනවද කියලා, ගුණසම්පන්න සීලවන්ත මිනිස්සු හැම තැනම ඉන්නවා කිව්වහම කොච්චර වටිනවද? බය නැතුව සමාජ ජීවත් වෙන්න පුළුවන්නේ. ඇයි? ඕන පාරක යන්න පුළුවන්, ඕන රැක ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්. බයෙන් ජීවත් වෙන්න ඕනෙත් නැහැ. ඇයි? අපි දන්නවා අපේ ලංකාවේ මිනිස්සු ගුණවන්තයි සීලවන්තයි, හැදිච්චවුන් අපේ රටේ ඉන්නේ. එනිසා ඕනෑම තැනක ජීවත් වෙන්නවත් අපි පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. එතකොට
එනං අපේ ලංකාවේ ඔක්කොම මිනිස්සු ඒ තැනට ගේන්න අපි උත්සාහ කරන්න ඕන. ඉතින් ලංකාවේ මිනිස්සු තමයි මේ බණ අහන ගමන් තනියෙන් හිතන්න මම මගේ ඌ ගුණවන්තයෝ කරනවා සීලවන්තයෝ කරනවා. මම සීලවන්තේ ගුණවන්තේ බවට පත් වෙනවා. එහෙම තනි තනියෙන් හිතලා හැදෙන්න. එතකොට මේ රට ඉබේම ගුණවන්තයෝ සීලවන්තයෝ ඉන්න රටක් බවට පත් වෙයි. අද මේ දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම පැත්තක්. සමාජීය කරුණු වශයෙන් ගත්තාම ඉතාම මේ කාලයට අවශ්‍ය කරුණු කාරණා ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යම්කිසි කාර්යයක් කරනකොට ඒ කාර්ය කරන්න ඕන ඒ කාර්ය පිළිබඳ හොඳ නිපුණත්වයකින් දැනීමකින් වැඩ කරන්න ඕන. මේ නිපුණත්වය දැනීම ඒ තමන් වැඩ කරන ශ්‍රේෂ්ඨය පිළිබඳ අවබෝධයක් නැතිවීම ඒව හැල්ලුවට ලක් වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඒ සමාජය තුළ අපි නිතර දකින දේවල්නේ. අපේ හාමුදුරලා මේ දේශනා ශ්‍රවණය කරනවා නම් තරහ වෙන්න එපා. කවිබණ කියන ඉතාම දක්ෂ හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා. හසල අත්දැකීමක් හසල අවබෝධයක් ඒ පිළිබඳ උන්වහන්සේලාට තියෙනවා. උන්වහන්සේලාගේ කටහඬ මිහිරි. ඒ උන්වහන්සේ නිපුණත්වයෙන් මේක හදාරලා ඊළඟට උපන් හැකියාවෙන් තමයි ඒ දේශනා පවත්වන්නේ. අපි හිතමු කවිතාලෙට කියන්න බැරි හාමුදුරු කෙනෙක්, ඒ පිළිබඳ හරි නිපුණත්වයක් නැති කෙනෙක්, උපන් හැකියාවක් ඒකට නැති තවත් හාමුදුරු කෙනෙක්, අනිත් හාමුදුරු කියනවට ඒ දේශනා පවත්වන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒකේ රසය, ඒකේ තාලය නැති වෙනවා. ඒ කවි රසය නැති වෙනවා. එතකොට ඒ දේශනා හැලුවට ලක් වෙන්න පටන් ගන්නවා සමාජය තුළ. මම එතනින්ම පටන් ගත්තේ අපිට මේ සමාජය දැක්කහම මෙහෙම දේවලුත් පේනවා. ඊළඟට හැම ශේස්ත්‍රයේම එහෙමයි. ගායන ශේස්ත්‍රයේ ගත්තොත් ගායන ශේස්ත්‍රයේ ගත්තත් එහෙමයි. ගායනයේට දක්ෂ මිනිස්සු ඉන්නවා. හසල අත්දැකීමක් තියෙන අය ඉන්නවා. උපන් හැකියාවක් තියෙන අය ඉන්නවා. හැබැයි අනික සින්දු කියනවා දැකලා සින්දු කියන්න ගියොත් මොකද වෙන්නේ? එතකොට වෙන්නේ ඒ ශේස්ත්‍රයේ හැල්ලුවට ලක් වෙනවා. අද කොච්චර ඉන්නවද එහෙම තමන්ට බැරි ශේස්ත්‍රවල වැඩ කරන්න ගිහිල්ලා සහජ හැකියාව නැති, උපන් හැකියාව නැති, හදාරලා නැති ඔය කියන ශේස්ත්‍රයක ගනුදෙනු කරන්න ගිහිල්ලා ඒ ශේස්ත්‍රය හැල්ලුවට ලක් කරන්නන් බොහෝ විදිහට සමාජය තුළ ඉන්නවා. ගායන ශේස්ත්‍රය ගත්තාම නම් ගොඩාක් ඉන්නවා. සින්දු කවි කරලා කියනවා, කතා විදිහට කියනවා, තාලයක් නැහැ, වාදනයට එකඟ නැහැ. ඊළඟට වෙනස් විය යුතු තැන වෙනස් වීම නැහැ. එහෙම වුණාම වෙන්නේ ඒව හැල්ලුවට ලක් වෙනවා. මම බොහොම ආදරෙන් මතක් කරනවා මේ සමාජය ගැන විවරණයක්නේ උදේ කරන්නේ අපි. ගායනය කරන්න යන අය වුණත් ඒ ගායන ශේස්ත්‍රය විනාශ කරන්න එපා. ඒකේ අනන්‍යතාවය රැකෙන්න දෙන්න ඕන. අනන්‍යතාවය රැකෙන්න නම් සින්දු කියනවා නම් හරියට දැනගෙන සින්දු කියන්න ඕන, හදාරලා සින්දු කියන්න ඕන. වාදනයත් ඒ වගේ. යම්කිසි සංගීත භාණ්ඩයක් වාදනය කරනවා නම් ඒ කලාව හැල්ලු කරන්නේ නැතුව හරි නිපුණත්වයකින් ඒක කරන්න ඕන. හරි නිපුණත්වයකින් ඒක කරන්න, එතකොට හැල්ලුවට ලක් වෙන්නේ. අනිත් එක හැමෝටම හැමදේම බෑනේ.
හැමෝටම හැමදේම බෑනේ. ධර්ම දේශකයන් වහන්සේලා ඉන්න දක්ෂ හාමුදුරුවරු. උන්වහන්සේලාට කවිබණ කියන්න බෑ. කවිබණ කියන දක්ෂ හාමුදුරුවෝ ඉන්න ධර්ම දේශනා කරන්න ටිකක් අපහසුයි. ඉතින් උන්වහන්සේලා කවිබණ පැත්තේ හාමුදුරුවරු කවිබණ පැත්තෙන් ලොකු සේවයක් කරනවා. මිනිසුන්ගේ හිත නිවනවා. ධර්ම දේශනා කරන දක්ෂ හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන මිනිසුන්ගේ හිත නිවනවා, ප්‍රශ්න විසඳනවා. සින්දු කියන්න හැමෝටම බෑනේ. වාදනය කරන්න හැමෝටම බෑනේ. ඒ අය දක්ෂතා දක්වන තැන් තියෙනවා. අන්න ඒව හඳුන ගන්න ඕන. තමන්ගේ දක්ෂතාවය හඳුනා ගන්න ඕන. ඔය ළමයිනුත් කරන්නේ සමහරලාට මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාග ගෙලීලා යාළුවා කොමස් කරන නිසා කොමස් කරන්න යනවා. යාළුවා සයන්ස් නිසා සයන්ස් කරන්න යනවා. මෙලෝ දැනුමක් නැහැ සයන්ස් ගැන, කොමස් විෂයන් ගැන. එයාට හැබැයි ආර්ට් විෂයන් කළොත් ගොඩ යන්න පුළුවන්. යාළුවා නිසා, අනිත් කෙනා කරන නිසා, මමත් කොමස් කරනවා කියන්න, මමත් සයන්ස් කරනවා කියන්න ඒව කරන්න ගිහිල්ලා අර තමන්ගේ ජීවිතේ හදාගන්න තිබුණු පැත්ත නැති කරගන්න ඕන තරම් ළමයි මම දැකලා තියෙනවා. ඒ නිසා මේ අනුන් කරන නිසා ඒ දේවල් කරන්න යන්න එපා. ඒ මොනොත් වෙන්නේ හැම දෙයක්ම හැල්ලුවට ලක් වෙනවා. සෑම දෙයක්ම හැල්ලුවට ලක් වෙනවා. සෑම දෙයක්මත් එමය. දේශපාලනය කරන්න පුළුවන් ඉන්නෝ අය ඉන්නවා, බැරි අය ඉන්නවා. හැම සේසරයක්ම ගැන කතා කරමුකෝ. පොලිසියට ගියොත් පොලිසියට ගැළපෙන අය ඉන්නවා, නොගැළපෙන අය ඉන්නවා, නොගැළපෙන අය ඉන්නවා. භික්ෂුත්වයට සුදුසු අය ඉන්නවා, නුසුදුසු අය ඉන්නවා. භික්ෂුවක් විදිහට සාසනික කාර්යභාරය හරියට ඉටු කරන අය ඉන්නවා, ඉටු කරන්න පුළුවන් අය ඉන්නවා, ඉටු කරන්න බැරි අය ඉන්නවා. එනිසා තමන්ට පුළුවන් පැත්ත හඳුනාගෙන ජීවත් වෙනවා නම් බොහොම වටිනවා. ඇත්තටම වටිනවා. සැලුම් රස්සාවක් වුණත් හැම දෙයක්ම එහෙමයි. අනුන් කරන නිසා කරන්න ගියොත්, එහෙම නැත්නම් හරියට නිපුණත්වයක් නැතුව හදාarලා නැතුව ඒ දේ කරන්න ගියොත් වෙන්නේ ඒ සේසර හැල්ලුවට ලක් වෙනවා. ඇත්තටම හැල්ලුවට ලක් වෙනවා. පෙරපාසලක් ගමු, පෙරපාසලේ උගන්නන ගුරුවරිය ළමා මනස පිළිබඳ හරියට හදාarලා තියෙන්න ඕන. ළමා මානසිකත්වයන් පිළිබඳ. ඒ නිසා තමන්ට බැරි රැකියාවල් තම අනුන් කරන නිසා, තමන්ට බැරි දේවල් අනුන් කරන නිසා කරන්න යන්න එපා. දැන් අපේ වර්තමාන සමාජයේ ඉන්නවනේ. අනිකා කරනවා පේන්න බෑනේ. අනිකා කරලා දියුණු වෙනවා පේන්න බෑ. හැබැයි ඒක දියුණු වෙන්නේ ඒකගේ උත්සාහය තියෙනවා. කැපවීම තියෙනවා. ඒකට දක්ෂයි. ඒ ශේස්ත්‍රයෙන් දියුණු වෙන්න එයා මොන හරි හදාarලා තියෙන, ඉගෙනගෙන තියෙන. කලමනාකරණය පිළිබඳ දන්නෝ. හැමෝටම කඩ කරන්න බෑනේ. ඇයි? පළපුරුද්ද තියෙන්න ඕන. ඊළඟට මොන හරි මේ පැත්තේ ඉගෙනගෙන තියෙන්න ඕනේ මැනේජ්මන්ට් පිළිබඳ. අපේ සමහර අය ඉන්නේ අනිත් අය දියුණුව දැකලා බලා ඉන්න බැරුව කිසිම හැදෑරීමක් නැතුව, ඒ ශේස්ත්‍ර පිළිබඳ දන්නේ නැතුව ඒවා තුළ යෙදෙන්න කියලා බොහෝ පාඩු සිදු කරගන්නවා. අපි ගේමු ආහාර කඩයක් දානවා නම් ආහාර කඩේ දාන එක්කෙනාට කෝකියා නැතත් රයිස් එකක් හදන්න, කොත්තුවක් හදන්න පුළුවන් වෙන්න බෑ. ඒ බාසුන්‍ය නැති වුණොත් එහෙම කඩේ වහන්න වෙන්නේ. තමන් වැඩ කරනවා නම් මොකකින් හරි, මොකක හරි බිස්නස් එකක් පටන් ගන්නවා නම් හසල අත්දැකීමක් තියෙන්න ඕන. රෙදි මහන තැනක් දාන්න බලන්න. රෙදි මහන තැනක් දැම්මොත් ගෝලයෝ ටික ගියත් තනියෙන් හරි රෙදි ටික මහන්න පුළුවන් දැනුමක් ඒ පුද්ගලයා ගාව තියෙන්න ඕන. එහෙමයි වැඩ පටන් ගන්න. එහෙමයි වැඩ කරන් යන්න. එනිසා මේ අනුන් කරනවාට වැඩ කරන්න යන්න එපා. එහෙම වැඩ කරලා ඒ ශේස්ත්‍ර හැල්ලුවට ලක් කරන්න යන්න එපා. එනිසා මේ
ඇත්තටම මම කාටවත් අපහාස කරනව නෙවෙයි. අපේ පුංචි ළමයි වුණත් තරුණ තරුණිය වුණත් තමන්ට පුළුවන් සේසරේ හඳුනා ගන්න. තමන්ට රූපලාවන්‍ය බැරි වෙන්න පුළුවන්. හැබැයි තමන්ට හොඳ අපි කියනවා ගෘහණියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට හොඳ පෙරපාසල් ගුරුවරියක් වීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් හොඳට රෙදි ටිකක් මහන්න පුළුවන්. එහෙම නැත්නම් හෙද සේසරයට සම්බන්ධ වෙන්න පුළුවන්. තමන්ට ඒ හැකියාව දක්ෂතාවයේ තියෙනවා. ඒ ඕනම කෙනෙකුට පිහිටන හැකියාවක් තියෙනවා. තමන්ගේ හැකියාව තමන්ට ඉදිරියට යන්න පුළුවන් දක්ෂතාවයේ හඳුනාගෙන වැඩ කරනවා නම් ගොඩාක් වටිනවා. ටියුෂන් කලාව ගත්තත් එහෙමයි. ගුරුවරු ගොඩක් ඉන්නවා, ළමයි ගොඩක් ඉන්නවා කියලා තමන්ට බැරි දේවල් පටන් ගන්න එපා. තමන්ටත් පුළුවන් වෙයි මේ ටික හදා ගන්න, මෙහෙම කරන්න. තමන්ගේ මුකරිකම්ම ළමයි ඇදලා ගන්න ඒ භාවිතා කරන්න ඕන වචන ටික නැතුව පන්ති පටන් ගත්තාම මොකද වෙන්නේ? නිකාං මුදල් වීදම් වෙන විතර. ඒවට සහජ හැකියාව තියෙන්න ඕන. එනිසා හැමෝම තමන්ට තියෙන දක්ෂතාවය හඳුනාගෙන එය වැඩි දියුණු කරගෙන එතනින් දියුණු වෙනවා නම්, එතනින් ඉස්සරහට යනවා නම් ඔය කියන එක සේසරයක්වත් හැල්ලුවට ලක් වෙන්නේ නැහැ. මං හරි අකමැති එක එක සේසර එක එක අය නිසා හැල්ලුවට ලක් වෙනවට. දැන් බලන්න, එහෙම හැල්ලුවට ලක් කරපු අයનો සාමාන්‍ය මේ ගෙවත් දොරක් හදන මේ මේසන් බාස්ලා ගත්තත් ඇත්තටම සල්ලි හූරන් කෑවට මිනිස්සුන්ගේ සල්ලි ගත්තට වැඩේ හරියට කරන්නේ නෑනේ. ඒ කියන්නේ බාස් වැඩ හරියට බෑ, හදාarලා නෑ, අධ්‍යයනයක් නෑ. ඒ වුණාට මට පුළුවන් කියලා මට්ටම් ලීයයි හැන්දයි අරගෙන ගිහිල්ලා සිමෙන්ති ටික විනාශ කරනවා, වැලි ටික විනාශ කරනවා, කලමනාකරණයක් දන්නේ, මිනිස්සුගේ සල්ලි ගන්නවා, මිනිස්සුන්ට ඕන විදිහට වැඩේ කරලා නෑ. බාත්รูම් එකකට ටයිල් ටිකක් ඇල්ලුවොත් එහෙම වතුර බහින්නේ. ඊළඟට වහලේ පීලි ටිකක් හයි කළොත් ඇතුළට වතුර එන්නේ. පින්වත්නි, මේ හරියට නිපුණත්වයකින් හදාarලා වැඩ කරන්නේ නැති මිනිස්සු නිසා සමාජයේ අසමගිතාවේ ඇති වෙනවා. ඊළඟට මිනිස්සුන්ට කරදර බාධක සිදු වෙනවා. පාඩු සිදු වෙනවා. හොරබරු වංචාකාරයෝ ඒ හරහා වැඩි වෙනවා. එනිසා එහෙම මිනිස්සු බවට පත් වෙන්න එපා. තමන් වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න පුරුදු වෙන්න. කරතොත් කරපන් හරියට, බැරි නම් ඵලයන් අහකට අතපත ගාමින් වටපිට බලමින් ලත වෙන්නේ කොමට කියනවනේ. කරනවා නම් හරියට කරන්න ඕන. හරියට කරන්න නම් හරියට දැනුම තියෙන්න ඕන. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ සල්ලි හොරන් කරන්න එපා. තමන්ට හොඳ දක්ෂතාවයකින් මේ මිනිස්සුන්ගේ තමන් ගාවට එන පාරිභෝගිකයව සතුටු කරලා යවන්න බැරි නම් කොණ්ඩේ හදලා හරි, මූණ හදලා හරි, ගේ හදලා හරි නේද? ඊළඟට මිනිසුන්ට මොන හරි වැඩක් කරලා දීලා හරි ඒක හරියට කරන්න බැරි නම් මිනිසුන්ගේ මුදල් බලාපොරොත්තු වෙන්න එපා. නිසා ඕනම වැඩක් කරනකොට නිපුණත්වය හදා ගන්න මුලින්ම හදාarලා ඉන්න, බාගෙට හදාarලා පටන් ගන්න එපා. තමනුත් විනාශ වෙනවා. තමන්ගේ සේවය ලබා ගන්නටත් පාඩු සිදු වෙනවා. ඊළඟට ඒ සේසර සම්පූර්ණයෙන්ම හැල්ලුවට ලක් වෙලා යනවා. දැන් මේවත් ඉතින් ගන්න පුළුවන් වෙන්නේ අර ධර්මයක් නැති වුණාම, අධ්‍යාපනයක් නැති වුණාම වෙන්නේ. මිනිස්සු හැම තැනම හැල්ලු වෙනව සහ හැල්ලුවට ලක් කරනව තමයි හැම දෙයක්මනේ. මොකද ඊවහා ගිය මෝඩකම් වැඩි වෙනකොට එතන ප්‍රශ්න, හැල්ලුවට ලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඉගෙන ගන්න හැම දෙෙම
වැඩක් හරියට කරන්න ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ ඔය හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. කොහොමද රස්සාවක් කරන්නේ? කොහොමද අම්මා තාත්තා කෙනෙක් විදිහට සමාජයේ හොඳ ගමනක් යන්නේ? කොහොමද හොඳ අධ්‍යාපනයක් ලබන්නේ? කොහොමද ආර්ථික මට්ටම ලස්සනට හදාගන්නේ? කොහොමද කළමනාකරණය කරගන්නේ? මේ හැම දෙයක්ම උගන්ලා තියෙනවනේ. ඒ නිසා ධර්මයෙන් පෝෂිත වෙච්ච මිනිස්සය අවබෝධ කරගන්නවා වැඩක් කරනකොට හරියට කරන්න ඕන. වැඩක් කරනකොට ඒ දේ හරියට හදාරලා කරන්න ඕන. ඒවා ධර්මයෙන් ඉගෙන ගන්න පුළුවන් පින්වත්නි ඔබට. ධර්මයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා දීර්ඝ වශයෙන් කරුණු කාරණා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ඉඳලවත් මතක තියාගන්න, තමන් උපතින්ම අරගෙන ආපු හැකියාව හඳුන ගන්න උත්සාහවන්ත වෙන්න ඕන. දැන් සමහරුන්ට වෙලා තියෙන්නේ තමන්ගේ හැකියාව හඳුනගන්නේ. සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ මේකට හොඳට ඉංග්‍රීසි පුළුවන්. මේකට හොඳට උයන පිහින වැඩ පුළුවන්. ඉතින් හොටෙල් කෝස් එකක්වත් කළා නම් හොඳයි. ඊළඟට අපේ කෙල්ලට හාමුදුරුවනේ මේ හරියට පුළුවන් ඔය මේකප් කරන ඒවා කොණ්ඩේ හදන ඒවා කෝ ඉතින් ඒවට උනන්දුවක් නැහෙනේ. හැබැයි එයා කරන්නේ වෙන වැඩ. ඒ නිසා ගොඩාක් ළමයි ගොඩාක් අය තමන්ගේ සහජ හැකියාව කියන එක තේරුම් ගන්නේ. තමන්ගේ සහජ හැකියාව අපතේ යවනවා සමහරු. සමහරු මේ රස්සාවක් නැහැ, සල්ලි නැහැ, වැඩ කරන්න තැනක් නැහැ කී කියා ඇවිද කියෝ කියෝ ඉන්නවා මිසක් පින්වත්නි. තමන්ගේ දක්ෂතාවය හඳුනාගෙන ගොඩ යන්න බලනවද? තමන්ගේ දක්ෂතාවය හඳුනාගෙන ගොඩ යන්නේ. සමහර අය ඉන්නවා බොහොම හොඳ කලාකරු කැටයම් ශිල්පයට, ඊළඟට චිත්‍ර අඳින්න හොඳ කලාකරු. හැබැයි පැත්තකට දාලා ඔහේ බිබී ඇවිදිනවා. සමහරුන්ට හැකියාව තියෙනවා ටියුෂන් පන්තියක් හොඳට කරන්න. නමුත් ඒක පටන් ගන්නෑ. සමහරුන්ට හොඳ ව්‍යාපාරික ඥානයක් තියෙනවා. හැබැයි ව්‍යාපාරයක් පටන් ගන්නෑ. සමහරුන්ට පුළුවන් මොනෝහරි සමාජ සේවය කරන්න හොඳ සංවිධාන ශක්තිය තියෙනවා. හැබැයි කරන්නේ පටන් ගන්නෑ. මොකද අවාසනාවන්තයි තමන්ගේ සහජ හැකියාව හඳුනගන්න එයා වාසනාවන්ත වෙලා නැහැ. ඒ සමන් හැමෝටම කියන්නේ තමන්ගේ හැකියාව තේරුම් අරගෙන දියුණු පමුණු කරගෙන තමන්ගේ මේ ලෞකික ජීවිතය ගත කරන්නට ඕන. ඉතින් මීට වඩා අද කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙනස්ම පැත්තක් කතා කළේ. ඒ වෙනස්ම පැත්ත කතා කරන්න හේතුව වැඩ බැරි, කියන්නේ තමන්ට බැරි දේවල් කරන්න ගිහිල්ලා ගොඩාක් ශේස්ත්‍ර හැල්ලුවට ලක් වෙලා තියෙනවා. සුදුසු නැති පුද්ගලයන් ඒ තැන්වලට ගිහාම, නුසුදුසු අය ඒ තැන්වලට ගිහාම හැම දෙයක්ම විනාශ වෙනවා, රටත් විනාශ වෙලා යනවා. ඒ නිසා හැම තැනටම ඕන සුදුසුකම් තියෙන අය, හැම තැනටම ඕන සුදුසුකම් තියෙන අය, නිපුණත්වයක් තියෙන අය, දක්ෂ අය. එතකොට ආයතන හැදෙයි, රට හැදෙයි. අන්නේ තැනට තමයි අපිපත් කරගන්න ඕන අපේ හැම ජීවිතයක්ම. ඒසා මේ කරුණු ටික ශ්‍රවණය කළා පින්වත් ඔබ. මෙතුලින් ලබාගත් පින දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියෝ නිවන් දකිත්වා කියලා සාදු සිතින් පුණ්‍ය අනුමෝදනා කරන්න. මරණ ස්වභාවයට පත්වන්ට දුනු සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. පරලෝක ජීවිතයන් සුඛී සූපත් භාවයට පත් කරගනිත්වා. උතුම් නිවනින් සනසේවා කියලා සාදු සිතින් පුණ්‍ය අනුමෝදනා කරන්න. අවසාන වශයෙන් ආසියානු මාදිජාලී සභාපතිතුමන් රේනෝ සිල්වා මැතිතුමන් ප්‍රධාන, දරුවන්නාදී සෑම දෙනාටමත්, හිරු ආයතනයේ කාර්ය මණ්ඩලයටත්, නිබඳව හිරු ආයතනයත් සමග එකතු වෙමින් උදෑසන මේ සමාජ සංගායනා ධර්මනුශාසනා ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී අපේ වැඩිහිටියන්ටත්, තරුණ අයටත්, පුංචි දරුවන්ටත්,
අන්‍යාගමික හැම දෙනාටමත් මේ පින් ආශිර්වාදයක් විදිහට ලැබේවා. නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් ලැබේවා. ඉගෙන ගන්න අයගේ අධ්‍යාපන කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වේවා. වැඩිහිටියන්ගේ සියලු කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වේවා. අමා මහ නිවන් සුව ලබන්නට මේ දේශනාව පින්වත් ඔබට හේතු වේවා කියන අදහසින් සාදු සිතින් පුණ්‍යානුමෝදන ලබන්න හැමෝටම තෙරුවන් සරණ ලැබේවා. සමාජ සංගායනා